ජාතික ජනබලවේගයට සම්බන්ධ පිරිස අද අපි මෙතනට ඒකරාශී වුණේ සුවිශේෂී අරමුණක් හිතේ රඳවාගෙන ලංකාවේ අද දවසේ සිදුවෙන සිදුවීම් දිහා බලනකොට මේ මැතිවරණයක් අභියස ඉන්නේ. ඒක මම දකින්නේ අපේ ලංකා මාතාව ප්‍රසව වේදනාවෙන් ඉන්නවා මේ දරුවෙක් බිහි කරන්නට. මේ දරුවා තමයි පුනරුදය නැමැති දරුවා. ශ්‍රී ලාංකික මාතාව පුනරුදය නැමැති දරුවා බිහි කරන්නට ප්‍රසව වේදනාවෙන් ඉන්න මොහොතක්. ඒ වගේමයි අපට පේනවා පුනරුදයේ අරුණා ලෝකය දැන් අපේ ඇස් ඉදිරිපිට ඇසට හසුවන මානයට දැන් ඇවිදින් තියෙන්නේ. ඒ නිසා මං හිතනවා ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තැබීමට තමයි මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට ලෝකයේ පුරා වාසය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද පේවි සැදී පැහැදී බලාගෙන සිටින්නේ. ඒ අතරට එකතු වෙනවා මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් අපේ මේ හිතවතුන් පිරිසක්. ඉතින් දැන් මේ දවස්වල බොහෝ කතා වචන යන කතා වෙනවනේ මේ ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනය දැන් අර ගෙදර දොරේ වචනයක් වෙලා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක ගැන තමයි මේ බොහෝ දෙනෙක් කතා වෙන්නේ. හැබැයි මට තේරෙන විදිහට මුළු රටම ප්‍රතිව්‍යුහගත කරන්න වෙලා තියෙනවා. අපේ සියලුම දේවල් එක දෙයක් පමණක් නෙවෙයි සියලුම දේවල් ඔය අනුර දිසානායක සහෝදරයා බොහෝ තැන්වලදී සඳහන් කරන විදිහට සියලුම දේවල් නීතියේ ආධිපත්‍ය සියලුම දේවල් ප්‍රතිසංස්කරණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සඳහා නියම සුදුසුම අවස්ථාව තමයි මේ දැන් තව සති දෙක තුනකින් එළඹෙන්නේ. එයට ඒ කියන්නේ ඒ විජයග්‍රහණයක් කිරීමට අපි අධිෂ්ඨාන කරගෙනයි ඉන්නේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් අහලා තිබ්බේ අපේ ජීවිතේ දේශපාලන වේදිකාවල කට්ටිය කියන්නේ මේ අර පංචමහා බලවේගයක් ගැනනේ කතා කළේ සංඝ වෙද ගුරු ගොවිකම් කරු කියලා. අද බලනකොට ඒ පංචමහා බලවේගය දැන් මේ දසමහා බලවේගයක් තරමට වර්ධනය වෙලා තියෙනවා. අපි දකිනවා ලංකාවේ සියලුම ක්ෂේත්‍රවල වෘත්තිකයන් හාමුදුරුවරු කාන්තාවෝ මේ සියලු දෙනාම එක මිටකට එකතු වෙලා සියලු දෙනාම කැප වී සිටින්නේ 21 වෙනිදා විශේෂ ජයග්‍රහණයක් ලැබීමටයි. ඉතින් ඒ සඳහා අපිට කළ හැකි හැම දෙයක්ම මේ ඉදිරි සති දෙක තුන ඇතුළත ඇත්ත වශයෙන්ම ලංකාවේ ඔය මේ ඉන්නේ පජාත දේශපාලකයෝ විවිධ උපරවැට්ටි දාලා මේ අසත්‍ය ප්‍රචාරයන් ගෙන ගිහිල්ලා මඩ අවලාද නැගීමේ ව්‍යාපාරය උන් ශක්තිමත් කරන බව පේනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ ලාංකීය පුරවැසියන්ගෙන් අපේ සහෝදර හිතවතුන්ගෙන් ඥාතීන්ගෙන් සහෝදර සියලු දෙනාගෙන් මේ ඉල්ලා සිටිනවා මේ අවුරුදු 76ක් තිස්සේ මේ පක්ෂ දෙකක් දෙකට බෙදිලා නටපු රංගනය අද එකට එකතු වෙලා ඒ රංගනයේ නිරත වෙනවා. මේ මඩ අවලාද නැගමින් ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය එහෙම නැත්නම් පුනරුදයේ උදාව වළක්වන්නට කැස කවනවා. ඉතින් ඒ නිසා ඒක හොඳින් අවබෝධ කරගන්නට වෙනවා. අවබෝධ කරගෙන ඒ මඩාවලාද වලට අහු නොවි තමන් නිදහස්ව හිතලා බලලා මේ අවස්ථාවේදී කළ යුතු දේ මෙය තමයි කියන අදහසින් යුක්තව ඒ ජයග්‍රහණය සඳහා පිළිගැසීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අපි පෞද්ගලිකව මන් දිහා බැලුවොතින් මගේ ජීවිත කාලයේ අවුරුදු 38කටත් වැඩි කාලයක් මේ සිහිනය දකිමින් මම හිටියේ. දැන් ඉතින් සිහිනේ සැබෑ වෙන්න ඔන්න මෙන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක එතකොට අපේ මනසට දැනෙනවා බොහොම ආනන්දජනක හැඟීමක් ඇති වෙනවා. අපි මුළු ජීවිත කාලයක් තිස්සේ සටන් කළේ මුළු ජීවිත කාලයක් අපි කැප කළේ මේ තත්ත්වය උදා කර ගන්නටයි. ඉතින් මේ තත්ත්වය උදා වීම පිළිබඳව අපේ සිතේ බොහෝ හොඳ ආහ්ලාදජනක හැඟීමක් ඇති වෙලා තියෙනවා. එය සාර්ථක කර ගැනීමට ඒ ජයග්‍රහණයේ විජයග්‍රහණයක් කරගෙන මේ රට ගොඩ නැගීමේ කාර්යයට සම්බන්ධ වීමට මුළු ලෝකවාසී විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය අත්‍යවශ්‍ය වෙන බව අපට පේනවා. මට තව දෙයක් කියන්නට අවශ්‍යයි. මේ ඇත්ත වශයෙන්ම මම අදහස් කළේ නෑ
මේ මැතිවරණ කටයුතු සඳහා ලංකාවට යන්න. නමුත් අර දස් දොස්තර කෙනෙක් අමුතු ප්‍රකාශයක් කළානේ. ඒ දස් දොස්තරගේ ප්‍රකාශයෙන් පස්සේ ඒ මොහොතේම මම ටිකට් එකක් බුක් කළා ලංකාවට යන්න. මොකද මේ වෙලාවේදී ඒක සිදුවිය යුතු දෙයක්. ඒක සිදුවිය යුතු දෙයක් බව අපට පේන නිසා. එනිසා අපි ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ අහන්නට පුළුවන් මේ විදේශගත අයට ඇයි මේ මෙච්චර ගායක් මෙච්චර කැක්කුමක් කියලා. අපට තමයි වැඩිපුර මේක ඇති වෙන්නේ මොකද අපි ලෝකේ දැකපු අය. ලෝකේ කොතනක මොන රටකට ගියත් ඔබට ඔබ දන්නවා මෙතන ඉන්න සියලු දෙනාම දන්නවා ලෝකේ මොන රටකට ගියත් අපේ රටට වඩා හැම අංශයෙන්ම දියුණු. එතකොට අපට මහා විශාල කම්පාවක් ඇති වෙන්නේ නැද්ද? මෙච්චර ලස්සන රටක මේ දේශපාලකයෝ රැලක් විසින් මේ රට අගාධයට හෙළලා අද බංකොලොත් තත්ත්වයට ගෙනල්ලා අදටත් එහෙම වෙලා තියෙද්දිත් තව පාරම්භාමින් තවත් ඉල්ලනවා තව අවුරුදු 5ක් 10ක් 2048 වෙනකන් ඉන්න කියලා ඉල්ලනවා. ඒ වගේ ඒ නිසා ඒ කම්පාව ඒ කම්පණය නිසා තමයි අපි වඩාත් මේ ජවයෙන් යුක්තව කටයුතු කරන්නේ. මේක නැති කළ යුතුමයි. මේකට තිත තැබිය යුතුමයි. ඒ සඳහා සුදුසුම හෝරාව සුදුසුම මොහොතය සුදුසුම මුහුර්තය ළඟා වෙලා තියෙනවා. ඒ නිසා සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා ජාතික ජනබල වේගයේ ඉදිරියේ ඔබේ ඡන්දය ප්‍රකාශ කළා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති හැටියට පත් කරගෙන එතනින් නතර වෙන්න බෑ. එතනින් ඉදිරියටත් අපට තියෙන විශාල කාර්යයක් මේ අපි බලාපොරොත්තු වෙන යහපත් දේශය නැත්නම් පොහොසත් රට ලස්සන ජීවිතය ගොඩනගන්නට අපකැප වෙන්නට වෙනවා. ඉතින් විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැටියට මට විශ්වාසයි අපේ මේ ලොස් ඇන්ජලිස් වල ඉන්න පිරිස වගේම ලෝකේ පුරා ඉන්න ලක්ෂ සංඛ්‍යාත විදේශගත ශ්‍රී ලාංකිකයෝ සැදී පැහැදී ඉන්නවා ඒ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා. රට දිනවන ඡන්දයට අපි සූදානම්. ජාතික ජන බලවේගය. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.